රැත්තේ අධ්‍යානම කරමු හැමෝටම අයබෝවන් සුබ දවසක් අද දවසේ අපේ ගණිතය පන්තිය තුල රිවිෂන් පේපර් බුක් එක කියන්නේ මේකේ වැඩ කටයුතු සහ පාඩමක් කියන දෙකම අද දවසේ ඔයාලගේ පන්තිය තුන සිද්ධ කරනවා අද දවසේ මම ඔයාලට වෘතයේ පාඩම අවසන් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා හරි ඉතින් අපි වැඩි කතායක් අවශ්‍ය නැහැ අපි ඉක්මනටම පුතේ අද මේ පේපර් පොතේ ඊළඟ පේපර් එකට යනවා අපි පළවෙනි පේපර් එක සම්පූර්ණයෙන් සාකච්ඡා කරලා ඉවර කරවා මේක දන්නවා අද අපි දෙවෙනි කොටසට යනවා දෙවෙනි පේපර් එකට යනවා පස්වර අධ්‍යාපන කලාප පේපර් එක පේපර් පොතේ දෙවෙනි අඩ තියෙන පේපර් එක තාමත් ඉතින් පේපර් පොත අරගෙන නැත්නම් ඉතින් sorry.com කියලා තමයි කියන්නේ හරි අද හරි ගන්න ආයතන වලදී ගිහිල්ලා දැන් ආයතන ප්‍රියුක්ත කරලා කියනවනේ ගිහිල්ලා ගන්න පුළුවන් එහෙම එන්නත් බය ආයේ ඉන්නවනම් ඇඩ්‍රස් එක එවන්න ගෙදරට ගෙවනල්වත් දෙනවා ඉතින් ඒ දේවලුත් කරලා තාමත් ගත්තේ නැත්නම් ඉතින් අනේ මන් දන්නේ නැහැ හරි හොඳද ඊළඟ පේපර් එකට යමු නේ ප්‍රශ්න අංකෙ एक हतर नमय दासे विपर्या याना संख्या रटावे इलाक पदे कुमार पहले ने कहा था तेरे में इलाक पदे विषय पाला मैं तेरे को ना संख्या संख्या दे समझ जाता राष्ट्र संख्या दे ये ना समझ जाता संख्या रटाव इलाक डर दिन समझ जाता संख्या हो विषय पाल दें लिया नहीं ने कोई यंदे बैंग है सलामी बालांगी नून ඊළඟට දෙවෙනි ප්‍රශ්නය ඍණ 7 අඩු කිරීම ඍණ 3 පොතේ සදිස සංඛ්‍යා පාඩමේදී මම ඔයාලට දෙයක් කියලා දුන්නානේ මොකද්ද මෙන්න මෙහෙම ඍණයි ඍණයි එක ළඟ හිටියොත් අපිට ඕක ආකල ප්‍රතිලෝමයක් විදිහට ලියන්න පුළුවන් ඍණයි ඍණයි එක ළඟ හිටියොත් අපිට ඕක ධනයි ධනයි විදිහට ලියා ගන්න පුළුවන් කියලා මම එදා දවසේ සදිස සංඛ්‍යා උගන්වනකොට මගේ දුවලා පුතාලට කියලා දුන්නා මතකද දන්නේ अड़करने ඔන්න දෙන්නගේ ලකුණු අසමානයි සදිස් සංඛ්‍යාව මතක් කරගම කොහොමද වෙන්නේ දෙන්නගේ ලකුණු අසමාන නම් විශාල එක්කෙනාගෙන් කුඩා එක්කෙනා අඩු කරලා අපි විශාල එක්කෙනාගේ කුදේ ලකුණු දා එතකොට 7න් 3ක් අඩු කරහම 4යි විශාල එක්කෙනාගේ ලකුණ ඍණ වෙන හින්දා අපිට උත්තරේ ලැබෙනවා මේ මොන 4යි කියලාද ඍණ 4 උත්තරේ ඍණ 4යි කියලා අපිට ලැබෙනවා හරි ඊළඟට ප්‍රශ්න අංක 3 සමීකරණය पहाई ऋण තියෙන හින්දා මොන 6යි කියදෙනවද ඍණ 6යි කියලා උත්තරේ මට උත්තරේ මොන 6ද ඍණ 6යි ඊළඟට පුතේ 4 වෙනි ප්‍රශ්නය කෝණ වලින් මෙන්න මෙහෙම x අකුරට තියෙන කෝණයක් x අකුර හැඩේ කෝණ වලට අපි කියුවේ ප්‍රතිමුඛ කෝණ කියලා මොකද මෙයා අංශක 60යි කියලා දීලා කියනවා මෙයා x කියලා දීලා තියෙනවා right දැන් අපිට කියන්නේ x යගේ සොයන්න කවුද x කියන්නේ මේවා ප්‍රතිමුඛ කෝණ මුහුණට මුහුණලා ඉන්න කෝණ මෙන්න මේවා විශාලත්වයෙන් සමාන මෙතන කෝණයයි මෙතන කෝණයයි මේ දෙන්න පුතේ විශාලත්වයෙන් සමාන නම් මේ දෙන්නගේ අගය සමාන වෙනවා මට ලියන්න පුළුවන් x සමානයි අංශක 60යි ඔන්න ප්‍රතිමුඛ කෝණනේ ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් සමාන වෙනවා පස්වෙනි ගාන ප්‍රශ්න අංක 5 සමචතුරස්‍රයක් තියෙනවා මෙන්න මේ ආකාරයට සමචතුරස්‍රයේ පැත්තක දිගේ x අපිට කියනවා මෙම රූපයේ පරිමිතිය x අතරින් ලියන්නලු පරිමිතිය කියන්නේ පුතේ වටේ දිගනේ එතකොට මේ දිගේ x
මේ දිගත් x මේ දිගත් x වෙනවා මේ දිගත් x වෙනවා එතකොට එහෙනම් මේ සම්පූර්ණ රූපේ පරිමිතිය ගන්න මම මොකද කරන්න ඕනේ මේ වටේම පැතිවල දිග වල දිග එකතු කරන්න ඕනේ කියන්නේ x එකතු කිරීම x එකතු කිරීම x එකතු කිරීම x ඔන්න ඔය ටික එකතු කරනවා ඒ ඔක්කොම x ට කීයක් එකතු කරනවද පුතේ හතරක් එකතු කරන උත්තරේ මට එනවා කියද 4x කියලා උත්තරේ ලැබෙනවා මට 4x කියලා හොඳයි ඊළඟට 6 වෙනි ප්‍රශ්නේ පුතේ බලන්න ඉන්න ප්‍රශ්න අංක 6 4න් 7 මිශ්‍ර භාගයක් ලෙස ලියන්න ආ මේක මිශ්‍ර භාගයක් කරන්නේ කොහොමද හරේ එහෙමම ලියනවා හරි 7ට 4 ගුණවල කීයක් තියෙනවද කියලා බලන්න 7ට 4 ගුණවල 1යි 4 වරක් 1 4යි 7 වෙන්න තව 3ක් ඉතුරු ඕන්න කියලා මේ විෂම භාග කියන්නේ හරයට වඩා ළවේ ලොකු ඉන්නේ යටින් ඉන්න එකට වඩා උඩින් ඉන්න එකට ලොකු ඒ වගේ භාගවලට කියනවා විෂම භාග කිසියම් භාග සංඛ්‍යාවක් විෂම භාගයක් විදිහට තිබ්බොත් අපි එහෙම යාව තියන්නේ නැහැ ඒක මිශ්‍ර භාගයක් බවට පත් කරනවා මේ කරේ කොහොමද මිශ්‍ර භාගය කරන්නේ හරේ ඉන්නම ලිව්වා 7ට 4 ගොඩවල් එකක් තියෙනවා 4 වරක් එක 4යි හැබැයි 7 වෙන්න තව 3ක් ඉතුරු ඒ ඉතුරු තුන උඩින් එහෙනම් මේ විෂම භාගයේ මිශ්‍ර භාගයක් බවට පත් කරා උත්තරේ 1යි 4න් 3. කියන උත්තරේ පුතේ 1යි 4න් 3යි කියලා මට ලැබෙනවා. රයිට්. ඊළඟට 7 වෙනි ප්‍රශ්නය 8 දෙවෙනි බලන්න වර්ගමූලය අගේසයන්. මෙහෙම ගමුකෝ. 8 දෙවෙනි බලය කියන්නේ මම පුතේ 8 වරක් 8. එයාගේ වර්ගමූලය. එතකොට 8 වරක් 8 64යි 64 වර්ගමූලයේ කියනම කීයද 8ම තමයි. ඕක මෙතනින් කෙටියෙන්ම ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා මොකක්ද දන්නවද? මෙතන තියෙන්නේ දෙවෙනි බලයනේ. ඒ කියන්නේ අපි දෙවෙනි බලයනේ කියන වර්ගය. ඒකට උඩින් තියෙන වර්ගමූලයනේ. පුතේ ඒ දෙන්න විරුද්ධ පද දෙකක්. ඒ දෙන්න මොන පද දෙකක්ද? විරුද්ධ පද දෙකක්. එතකොට මේ වර්ගයට මේ වර්ගමූලය කැපිලා අයින් වෙනවා. එතකොට වර්ගයට වර්ගමූලය කැපිලා අයින් කරහම කෙලින්ම මෙතනදිත් මට ඕනනම් උත්තරේ ලාන්න තිබ්බා 8යි කියන්නේ. අපි ටිකක් හදලාම බලමු. හරි. ඊළඟට 8 වෙනි පාඩන අනුපාත 4:3. මෙන්න මේ අනුපාතාම කරලා නැහැ. මොනවද කරමුකෝ මේ ගන්න. මේ අනුපාතෙත් තුල්්‍ය අනුපාතයක් කියන. තුල්්‍ය අනුපාත හරියට හදාගන්න තුල්්‍ය භාග හදනවා වගේම. අනුපාතයේ ඉන්න ඉලක්කම් දෙක මේකයි එකම ඉලක්කමෙන් වැඩි කරාම පුතේ තුල්්‍ය අනුපාතය හැදෙනවා. තුල්්‍ය භාග හැදෙන්නේ කොහොමද? භාග සංඛ්‍යාවේ හරයයි ළවයයි උඩයි යටයි දෙන්නම එකම ඉලක්කමෙන් වැඩි කරාමනේ තුල්්‍ය භාගය හැදෙන්නේ. ඒ විදිහටමයි තුල්්‍ය අනුපාතත් හදන්නේ. ඒ අනුපාත සංඛ්‍යාවේ ඉන්න ඉලක්කම් දෙකම කැමැති ඕනම ඉලක්කම දෙන්නම එකම ඉලක්කමෙන් වැඩි වෙනවා. වැඩි කරාම තුල්්‍ය අනුපාත. මම මෙහෙම කරන්නේ. මෙයාව මේ දෙන්නම වැඩි කරා මෙතන. මම පොදු දෙකක් එකක් දාන්න ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි. මම මෙයාවක් වැඩි කරනවා දෙකෙන්. මෙයාවක් වැඩි කරනවා දෙකෙන්. එතන බලන්න 4 දෙකෙන් වැඩි කරාම 8යි. 3 දෙකෙන් වැඩි කරාම 6යි. ඔන්න දිනව තුල්්‍ය අනුපාත. 4:3 කියන අනුපාතයට තුල්්‍ය අනුපාතයක් 8:6. 4:3 අනුපාතයට තුල්්‍ය අනුපාතයක් 8:6 කියන පුතේ 9 වෙනි ප්‍රශ්නය විහිද වාරියන්න තියෙන්නේ x y කියන කෙනාගේ 3 වෙනි බලය රයිට් අපි විහිදමු මේ වගේ සෙට් තුනක්ද x y වැඩි කිරීම x y වැඩි කිරීම x y ඕන්න විහිද වාරල් මේ වගේ සෙට් තුනක් හරිව සරලයි ඊළඟට 10 වෙනි එක පහත දැක්වෙන්නේ අනුපූරක කෝණ යුගලයේදී ඒහි අගය ලියන්න වලට කෝණ දෙක පේනව නේද අනුපූරක කෝණ කියන්නේ පුතේ කිසියම් කෝණ යුගලයක එකතුව 180ක් වෙන sorry 90ක් වෙනවනේ ඒ දෙන්නගේ එකතුව 90 මතකද අපි පළවෙනි වාරේ ඉගෙන ගත්තා අනුපූරක කෝණ කියන්නේ කෝණ දෙකක් තියෙනවා ඒ දෙක එකතු කරාම අංශක 90ක් එහෙම වෙනවනම් ඒ වගේ කෝණ වලට කියන මොනපූරක කෝණ කියලාද අනුපූරක කෝණ කියලා දැන් මෙතන තියෙනවා එක කෝණයක් 60යි හරිද අනිත් කෝණේ a අපිට ගන්න සුද්ධ සිංහලෙන් කියනවා මේ කෝණ දෙක අනුපූරකයි කිය. ඒ කියන්නේ මේ අංශක 60 කෝණයයි මේ a කියන කෝණයයි මේ දෙන්න එකතු කරාම පුතේ හරියටම අංශක 90ක් වෙනවා. මේ අංශක 60 කෝණයයි මේ a කියන කෝණයයි දෙන්න එකතු කරාම අංශක 90ක් වෙන්න ඕන. එහෙනම් a කවුද කියලා යපෙන් අහන්නේ. අනේ තීරණවලේ අංශක 30.
संपूर्ण समान वेले का कथा करा मत कहती हो समांतर आश्रय की याद है ब्रह्म का समिति है समिति कक्षा है समान वेले नहीं वो गुदी ना बना कर क्या राइट ये का बट निमल लंगति बु मुदलिन सीए का हाथली या क्वेश्चन दाम कल पासु ओ रुपया इक्ता सदसी या कितनी वे ओ सातुवती बु मुलु मुदले कप्पा मरे तो उन्ना प्रतिशत वाली आमुतु का आना कहना मुकद्दस कमल गाव बिब मुदरी सीएट हाथरिया क्या व्यदर कलाल ईट पास या गाव इतिरवे ने 1080 या गाव तिब मुदर गान किए दे केला उते कमल गाव तिब मुदरी सीएट 40 व्यदर करन तो सीएट 40 व्यदर करहाम कमल गाव ताव इतिरवे ला तीन ओने सीएट 60 ऐ सीएट 40 व्यदर कराने सीएट 40 व्यदर करहाम उते या गाव तीन ओने ताव सीएट 60 तेरुनाद අන්න ඒ එයා ගාව තියෙන මුදලින් 60ක් කියන්නේ රුපියල් 18000කට එයා ගාව තියෙන මුදලින් 60ක් කියන්නේ 18000 නේ 1800 හරිද එයා ගාව මුදල තියෙන මුදලින් 60ක් කියන්නේ 1800 අපෙන් අහන්නේ එයා ගාව තියෙන මුළු මුදල කීයද කියලා නේද ඒක නේද අහන්නේ ඔහු සතුව තිබු මුළු මුදල අර ඒක හොයන්න විදිහම යාගි මුදලින් CM 60ක් 1800 නේ අපි හොයමු CM 10ක් කීයද කියලා එහෙනම් 60ක් 1800 නම් 10ක් කියන්නේ කීයද කියලා අපි හොයමු ඒක කොහොමද හොයන්නේ 60 10 වෙන්න කියන්නේ දෙයින් 60 මෙතනදී 10 වෙලානේ ඒ කියන්නේ 6න් බෙදෙනවා 60 6න් බෙදුවාම නේද 10 වෙන්නේ එහෙනම් මේ පැත්ත 6න් බෙදලා දාන්න 1800 6න් බෙදුවාම 300යි එනම් යාගාව තියෙන මුදලින් 100ට 10ක් කියන්නේ රුපියල් 300. දැන් මට පුළුවන් නේද
එයා ගාව තියෙන මුළු මුදල කියන්නේ 100 100ක් කියන්නේ කීයද කියලා ඔයාට ඒක හරිම ලේසි. ඒ 10ක් කියන්නේ 300 නම් 100ක් කියන්නේ 10 වගේ 100 10 ගුණයක් නම් මේ පැත්තත් 10 ගුණයෙන් වැඩි වෙන්න ඕන 300 10 ගුණයෙන් වැඩි කරාම රුපියල් 3000යි කියලා එහෙනම් එයා ගාව තියලා තියෙන මුළු මුදල රුපියල් 3000 කියලා රුපියල් 3000 13 රූපේදී ඇති තොරතුරු භාවිතයෙන් වයින් හොයන්න අපි බලමු අංශක 90යි මෙයා වයි 130යි මෙතන 60යි හොඳේ මේ බාහිර කෝණනේ අපි මේකත් ඉගෙන ගත්තා ඕනෑම චතුරස්‍රයක ත්‍රිකෝණයක වෙන්නත් පුළුවන් බාහිර කෝණ තියෙනවා මේ කියන්නේ බාහිර කෝණ මේවට කියන බාහිර කෝණ ඕනෑම බහුවස්‍රයක ඔය බාහිර කෝණ ලෙකුත 360යි කියලා මම ඔයාලට කියන්නේ එහෙනම් මේකේ මේ තියෙන y එකතු කිරීම 130 එකතු කිරීම 60 එකතු කිරීම 90 මෙන්න මේ ටිකේ එකතුව පුතේ සමාන වෙනවා අංශක 360කට ඇයි ඕනෑම බහුවස්‍රයක බාහිර කෝණ ලෙකුත 360ක් දැන් මේක සරු කරමු y එකතු කිරීම 130යි 190යි 190යි 280 y එකතු කිරීම 280 සමානයි 360 දැන් පුතේ මම y ගාගේ වෙන මොකද කරන්න ඕනේ ඔය යහපැත් කියන 360 න් අඩු කරලා දාමු මෙන්න මේ 280 අඩු කරාම මයිට y ට උත්තරේ එනවා ඉතාලේසිය අංශක 80යි ඔන්න එන උත්තරේ අංශක 80යි ඔන්න පැහැදිලි නේ රයිට් ඊළඟට 14 වෙනි ප්‍රශ්නය ප්‍රශ්න අංක 14 මොකද්ද කියන්නේ ආ දශම සුරු කරන්න වෙන්න පොඩ කාලෙක බිංදුවයි දශම 2.4 බෙදන්න 4 ඒක එළියෙන් උත්තරේ දාන්න බිංදුවට 4 ඒවා බිංදුවයි දශම දිතයි 2ට 4 ඒවා නෑ 24ට 4 ඒවා 6යි එන්න කියනවා මේ බිංදුවයි දශම 2.4 4 බිංදුවක් බිංදුවයි දශම බිංදුවයි 6යි ඊළඟට ඒක නම් පොඩ්ඩක් ඩිග්‍රී මාට් එකක් දාලා වැඩි කරන්න වෙනවා බිංදුවයි දශම බිංදුවයි 7 වැඩි කරන්න ඕනේ 0.04 හරි අපි වැඩි කරමු 4 වරක් 7 28 න් 8 දානවා දෙකක් ඉතුරුයි 4 වරක් 0.02 4 වරක් 0.02 අගේ ඉලක්කමට ඇටින් 0ක් දැම්මා මේ බිඳේ වැඩි කරමු 0 වරක් 7 0.1 0 වරක් 0.02 0 වරක් 0.01 අගට 0.2ක් දාලා වැඩි කරමු 0 වරක් 7 0.1 0 වරක් 0.02 0 වරක් 0.01 right එතකොට මේ විදිහට සරු කරන්න 8යි 2යි 0යි 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 දැන් දශම ස්ථාන තියන්න එපා හරියටම ගලපන මෙතන දශම ස්ථාන 2යි මෙතන දශම ස්ථාන 2යි ඔක්කොම දශම ස්ථාන 4ක් වෙනවා අපි ඉඳන් ගණන් කරගමු 1යි 2යි 3යි 4යි වෙන්න දශම ස්ථාන උත්තරේ එනවා මට 0යි දශම 0යි 0යි 2යි 8යි ඔන්න තියනවා 0.0 0යි 7 0.0 0යි 4යි වැඩි කරාම ලැබෙන උත්තර ඊළඟට 15 එන්නේ නැ ටිකක් ගණන් ටික සැර වෙනවා පහත ප්‍රකාශන හරි වැරදි දාන්න තියෙන්නේ ඍණ 2 රහන 2x ධන 1 වරහන් ඉවත් කරාම ඔය උත්තරේ ලැබෙනවා කියලා බලමු ඍණ දෙවරක් 2 ඍණ 4x ඍණ දෙවරක් 1 දෙවරක් 1 බලන්නේ මේ වැඩි කරනනේ මේ 2 එකෙන් වැඩි කරාම දෙවරක් 1 2යි මේ ඍණ මේ ධනෙන් වැඩි කරාම ධනයි ඍණයි ඍණයි බලන්න ඔය උත්තරේ තියෙන්නේ කියලා යන්නේ ඉස්සරහ ඍණ 4x ධන 2x කියලා තියෙනවා එහෙනම් පළවෙනි යා මගේ හරි උත්තරේ මේක එන්න ඕනේ එයාට කියන විදිහට පළවෙනි එක වැරදුනේ මේක තමයි හරි උත්තරේ ඉන්නේ ඕකේ තියෙන වෙනවා කියන්නේ එහෙනම් පළවෙනි එක වැරදුනේ ඊළඟට දෙවෙනි එක සාධක කඩලා තියෙනවා 3 pq කෙනෙක් 12 දෙවියට අරගත්තාම එක ඉතුරු වෙනවා ඍණ ගත්තා හරි p ගත්තා q ගත්තා හරි දෙවෙනි ප්‍රකාශය ඔන්නමයි උත්තර දෙකේ පළවෙනි එක වැරදි වැරදෙන හේතුව මෙතන රිමේන් ඕනේ ඔය උත්තරේදී ධන කියලා වැරදි දෙවෙනි එකේ සාධක කඩන්න තියෙන විදිහ හරියටම හත්කින් ආය හදලා පෙන්වලා දෙයක් නැහැ ඔය විදිහ තමයි ඒක උත්තරේ ඇදුවත් ඔය උත්තරේ තමයි ප්‍රශ්න අංක 16 ත්‍රිකෝණයක් තියෙනවා අභ්‍යන්තර කෝණ 3ක්
අපිට කියනවා x හොයන්න කියලා. කොහොමද අපි ඒක හොයන්නේ? ප්‍රශ්න අංක 16. එන්න තියෙනවා. මෙතන 3x x 2x. පොතේ මේ ත්‍රිකෝණයේ අපිට ඇතුළේ කොණ තුනේ එකතු අංශක 180 වෙන්න ඕනේ. එහෙනම් අනිවාර්යයෙන්ම අපිට ලියන්න පුළුවන් එහෙනම් x එකතු කිරීම 3x එකතු කිරීම 2x සමානයි අංශක 180 කට අපි දන්නවා ත්‍රිකෝණයේ කම්පැන්තර කෝණ තුනේ එකතු 180 වෙනවා සුළු කරමු 3යි 2යි 5යි 5යි මේ 1යි 6යි 6යි x යගේ සමානයි 180 එහෙනම් පුතේ මට x යගේ වෙන 6යි විතරක් මේ පැත්ත බෙදනවා 6 එහෙනම් එහා පැත්තත් බෙදනවා 6 6ට 6 කැපෙනවා දැන් එන x සමානයි 186 න් දුවා මාංශක දෙසිය මුත්‍රේ ලියන්න එපා කවුරු යන වෙලාව දෙනවා ඊළඟට 17 මම මෙතන හදන්නම් නේ 17 ආදේශ කරන්න තියෙන්නේ x වෙනුවට 2 ආදේශ කරන්න y වෙනුවට 3 ආදේශ කරන්න මෙන්න මෙයාගේ උත්තරේ ගන්න 3 y අඩු කිරීම x අපි ආදේශ කරමු 3 වැඩි කිරීම y වෙනුවට මේ 3 අඩු කිරීම x වෙනුවට 2 3 කරන් 3 වරක් 3 9යි 9න් 2ක් අඩු කරාම උත්තරේ 7 ඔන්න ආදේශ කළ උත්තරේ ගන්න උත්තරේ 8යි ඊළඟට 18 ත්‍රිකෝණයක් තියෙනවා අපි ත්‍රිකෝණයක වර්ගඵල වැඩ මැදකදී කරලා ගත්තා ලම්බ උස දීලා තියෙනවා 4 cm කියලා ආධාරකයේ දීලා නැහැ x කියලා එක දීලා තියෙන ඌව හොයන්න ඕන එයා හොයා ගන්න උදව් කරලා තියෙනවා අපිට ওই ත්‍රිකෝණේ වර්ගඵලය 40ක් කියලා දීලා මේ ත්‍රිකෝණේ වර්ගඵලය 40යි ත්‍රිකෝණේ වර්ගඵලය 40 නම් x හොයන්න අපි බලමු කරන විදිහ අපි කියනවා ඉස්සලාම් ත්‍රිකෝණයක වර්ගඵල වෙන සූත්‍රය මතකද මොකක්ද ත්‍රිකෝණයක වර්ගඵල කියන්නේ ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස බෙදීම දෙක දැන් වර්ගඵලයේ මේ වෙනකොට අපි හොයාගෙන අවශ්‍ය ත්‍රිකෝණයේ වර්ගඵලයේ පුතිය 40 සමානයි ඒ කිය ආධාරකයේ x වැඩි කිරීම ලම්බ උස මේ තියෙන 4යි බෙදන්න දෙක සුළු කර දෙකට දෙකේ කොටවල් 1යි උඩ ඉන්න 4ට දෙකේ කොටවල් 2යි කියලා කැපෙනවා දැන් එනවා 40 සමානයි x වැඩි කිරීම 2 දැන් මම x යගේ හොයන්න ඕන මේ x යගේ හොයන්න මේ දෙක අයින් කරා දැන් මේ පැත්ත බෙදනවා 2 එනේ හා පැත්ත බෙදනවා 2 දෙකට දෙක කැපෙනවා දැන් එනවා x යගේ 40 දෙකෙන් බෙදුවා 20 cm ඔන්න උත්තරේ ගත්තා මේ එන්න මේ ආධාරකය කියලා cm 20 ඒ ගානත් හොඳට මතක තියාගන්න ඈ 19 19 වෙනි ගාන මම මෙතනින් හදන්නා ඔයිලර් සම්බන්ධතාවය යොදා ගනිමින් ශීර්ෂ 20යි මුහුණත් 12 ඇති ඝන වස්තුවක ධාර ගාන ගන්නවා. අපි ඔයිලර් සම්බන්ධතාවය ලියමු. මොකද ඕනෑම සරල ධාරකයක ඝන වස්තුවක මුහුණත් ගානේ ශීර්ෂ ගානේ එකතු සමානයි කියනවා ධාර ගන්නට දෙකක් එකතු කරහම වෙන උත්තරය. මුහුණත් ගානේ ශීර්ෂ ගානේ එකතුව සමානයි ධාර ගන්නට දෙකක් එකතු කරහම වෙන උත්තරය. ඒක තමයි ඔයිලර් සම්බන්ධතාවය කියන්නේ. අපි දැන් මේ කියලා තියෙන එක ආදේශ කරමු. එයාගේ මුහුණත් 12ක් තියෙනවා. ශීර්ෂ තියෙනවා 20ක්. ওই දෙක එකතුව සමාන වෙන්න ඕනේ ධාර ගන්නට දෙකක් එකතු කරාම එන උත්තරය. දැන් බලමු 12 20යි 32යි. දැන් මේ පැත්තේ 32 එනවා. 32 සමාන වෙන්න ඕනේ යහ පැත්තේ. ධාර ගන්නට දෙකක් එකතු කරාම එන උත්තරය. එහෙනම් කතන්දරේ පැහැදිලි නේද? ධාර ගන්නට අනිවාර්යෙන් උත්තරේ 30යි කියලා එන්නවා. ධාර 30ක් තියෙන්න ඕනේ. මෙතනට 30 આવුත් තමයි 30ට දෙකක් එකතු කරාම 32ක් බවට පත් වෙනවා. මේ පැත්තේ උත්තර දෙක සමාන වෙන්නට එනම් මේ අනුපාතය ධාර ගන්න විදිහ 30යි කියලා තියෙනවා 30 තිබ්බොත් තමයි 30යි 2යි 32 වෙන්නේ. එතකොට මේ පැත්තේ 32යි මේ පැත්තේ 32යි කොයිලා සම්බන්ධතාවයට ගලපෙනවා. එහමයි එක ගන්න. අන්තිම ප්‍රශ්නේ ප්‍රශ්න අංක 20. සුරු කරන්න තියෙනවා කිලෝග්‍රෑම් ග්‍රෑම් අතර කිලෝග්‍රෑම් 12යි ග්‍රෑම් 90යි කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 80යි එකතු කරන් තියෙනවා. බිඳුවයි 17යි අවුලක් නෑ ඉලක්කම් තුනක් තියෙනවා. පුළුවන් 10යි 12යි 16යි ඒක උත්තරේ කිලෝග්‍රෑම් 16යි ග්‍රෑම් 170යි එකතු කරාම උත්තර. ඊළඟ එකේ තියෙන අඩු කරන්නේ ටොන් සහ කිලෝග්‍රෑම් අතර අඩු කිරීමක්. ටොන් 13යි කිලෝග්‍රෑම් 40න් ටොන් 4යි කිලෝග්‍රෑම් 90ක් අඩු කරන්නේ. එන මේක හොඳට කල්පනාකාරීව අඩු කරන්නේ. පරිස්සමෙන් අඩු කරන්නේ දන්නවා. 40න් 90ක් අඩු කරන්න බැරිද? එහා පැත්තෙන් එකක් ගන්න. ඔබට කරන්න එපා. ගන්න ටොන් පැත්තෙන්. ටොන් පැත්තෙන් කිලෝග්‍රෑම් වලට එකක් ගන්න. ටොන් එකක් කියන්නේ කිලෝග්‍රෑම් 1000ක්. ටොන් එකක් කියන්නේ කිලෝග්‍රෑම් 1000ක්. එහෙනම් කෙලින්ම මෙයා 1000ක් දෙනවා. 1000යි මෙතන 40යි 1040ක් වෙන්නේ.
प्रश्न दहाल उत्तर टिकेट हर लिया लिया पटंग
இவரே பத்தி பண்ணிட்டீதா அந்த மெசேஜுக்கு தான் இவர்னாங்க
मौलिक अंगड़ी के दानवाने मेटिंग के ना गना ये नहीं बचा उर्ते का हरी मेदल आपसे अबे दानव मुकादमे के लिए आने केंद्र एक ये ला ने इधर पास से उर्ते केंद्र आई उर्ते मतभेद आपसे यहाँ करने मिलने में रेखा मेक उर्ते केंद्र आप सिंपल ओगे संकेत मार्क कर रहा अरे मेक अब उर्ते आ रहे ये ला किया एक सिंपल आर्गन संकेत मत करना इलागट उर्ते मतभेदी लक्ष्य देखा क्या करना उर्ते केंद्र आहार का गमन करना उर्ते समान कटा देखे कटा बेदन मेंढन में रेखा एक आप क्या ना विश्वाम बे क्या ना एक सिंपल डी के संकेत मत करना इलागट उर्ते मतभेदी लक्ष्य देखा क्या करना केंद्रीय हरा गमन करने नेती यानी मैं हरी नम समान उपलब्ध देख कर बेदी में मेरे का वह हरे ओंगे रेखा में और तरह का दिल पूर्व अने रेखा उपलब्ध किन्हों जाया जाया मतलब मेरे का वह हम दोनों पक्के रहते जाया के राइट इस्लाम में इनमें उत्तर दिखाया था ना मेरे के नाम करके कुछ एक मंड मेरे के नाम करके टक्का
හරි සුදී එයාටද අපි දැන් මෙතනදී මේ තුන්දෙනාට අන්ත මේ නම් කරගන්න මේ විදිහට මේ තුන්දෙනාට අන්තර මේකේ විශේෂම දේ තමයි මෙන්න මේ ඩායෙක් කියන්නේ අපි අලුතින්ම ඉගෙන ගන්න කොටස මේවා අවුරුද්ද 8 වසරේදී වෘතයේ ඩායෙක් කියන්නේ right උතර වෘතයේ ඩායෙක් කියවා මේ කියන්නේ වෘතයේ ඩායෙක් මේ කියන්නේ මෙන්න මේවා තමයි වෘතයේ ඩායෙක් කියලා හඳුන්වන්නේ විස්කම්භයත් එක්තරා දුරක් ඥායක් හැබැයි ඒක අපි විශේෂ නමක් කියනවා ඒකට විස්කම්භය කියලා. විස්කම්භය නොවන මෙන්න මේ වගේ මේක උතේ මත පිහිට ලක්ෂය ආකාර මේක මෙන්න මේකට තමයි ඥායන් කියලා. මේක කියන්නේ ඥායක්. පුරුතේක ඥායක්. හරි ඒක මහලු කුසන්දරයක්. මේක මතක තියාගන්න. මේ දින උතේක ඥායන්. මේ උතේක ඥායක්. මේ දින උතේක ඥායක්. ඊළඟට චාපකණ්ඩේ. චාපකණ්ඩේ කියන මාතෘකාවක් තියාගන්න. චාපකණ්ඩයක් කියලා කියන්නේ මොකක්ද කියන්නේ? වෘතයක චාපකණ්ඩයක් කියලා කියන්නේ වෘතයක් ගත්තාම වෘතයේ මත පිට මෙන්න මේ වගේ ලක්ෂ දෙකක්. වෘතයේ මත පිට ලක්ෂ දෙකක් අතර පිහිටි වක්‍ර කොටස අපි හඳුන්වනවා චාපයක් කියලා. මේක මෙතන නේද මේක? මෙන්න මේක තමයි චාපය. එහෙනම් महाचापे වෘතයේ පරිධිය මත පිහිටි ලක්ෂ දෙකක් අතර වෘතයක පරිධිය මත පිහිටි ලක්ෂ දෙකක් අතර වෘතයක පරිධිය මත පිහිටි ලක්ෂ දෙකක් අතර වෘතයක පරිධිය මත පිහිටි ලක්ෂ දෙකක් අතර ඌ වක්‍ර කොටස චාපයක් ලෙස හඳුන්වයි. ඌ වක්‍ර කොටස චාපයක් ලෙස හඳුන්වයි. ඌ වක්‍ර කොටස චාපයක් ලෙස හඳුන්වයි. පාඩ කරන්න ඕනේ මම මේක හයිලයිට් වෙන්නේ මේ තේමෙදි. AB ගේ ලක්ෂ දෙක අතර තියෙන මෙන්න මේ වක්‍ර කොටස අපි කියනවා චාපය. ඒ චාපේ සුළු සහ මහ විතර වර්ග දෙකක් වෙන්නේ. මේ පොඩි කොටස ඉඳලා සුළු චාපය කියනවා. ඒක ලොකු කොටස ඉඳලා මහ චාපය. ඒක ඇදගෙන නම් කරගන්න. මේක ඇදගෙන නම් කරගන්න. ඇදගෙන නම් කරලා ටක් ගන්න.
හරි නේද? හොඳයි. ඊට පස්සේ පුතේ දැන් මේ හඳුනා ගැනීම ටිකක් තියෙන එක නේද? ගණන් හදන්න නෑ මුකුත්. මුකුත්ම නෑ ගණන් හදන්න. හඳුනා ගැනීම ඉස්සරයි. ඊළඟට මාතෘකා පාඩම අපි ලියා ගන්නවා. වෘත ඛණ්ඩේ. වෘත ඛණ්ඩේ. වෘත ඛණ්ඩය. දැන් මේ ඛණ්ඩේ කියන එක බය වෙන්න එපා. ඛණ්ඩේ කියන්නේ කෑල්ල කියන එක. එදින් කෑල්ල. ඛණ්ඩේ කියන්නේ කෑල්ල කියනවා. අපි සමේ කොඩේ භාෂාවෙන් කෑල්ල ඒ සාර අර බලහක් කෑල්ල. ඒ ඒ කෑල්ල නෙමෙයි. එමත් ඉතින් අපි උන්ගේ තියෙන භාෂාව පස්තියල් භාෂාව කෑල්ල. ඒ කෑල්ල වෙන. මේ දින වෘත කෑල්ල. වෘත ඛණ්ඩය. බලමු වෘත ඛණ්ඩය කියන්නේ මොකක්ද කියලා. මෙන්න දිනා වෘතය. මේක නිකන් ෆොටෝ එකක් ගැහුවා වගේ මතක තියාගන්න මොලේ සේව් කරද. වෘතයට පරිධිය මත පිට ලක්ෂ දෙකක් අතර තියෙන චාප කොටසයි. මෙදී මේ චාප කොටසයි. ඒ ලක්ෂ දෙකේ ආකෘතම් ලැබෙන ජායයි. මේ ජායයක් නේද කොට පුතේ. මම කියන්නේ මේකට ජායයක් කියලා කියනවා කියන්නේ. ඒ ජායයි සීමා වෙච්ච මෙන්න මේ කොටසෙක. මෙන්න මේක මෙන්න මේ කොටසට කියනවා අපි වෘත ඛණ්ඩයක්. වෘතෙන් කෑල්ලක්. වෘතෙන් කෑල්ලක්. මොකද්ද? වෘතයක පරිධිය මත පීඩ ලක්ෂ දෙකක් අතර වූ චාප කොටස ඉන්නා එම ලක්ෂ දෙක යාපිරීමෙන් ලැබෙන ජාය සීමා වූ මයි මෙච්ච මෙන්න මේ කොටස තමයි අපි කියන්නේ මොකක් කියලා වෘත ඛණ්ඩයක් කියලා. ඒතර ඒකේ මේකේ පොඩි කොටස මේ කියන්නේ දෙහිකට වෙන් වෘත කෑනේ කපත හැකිනේ මේ කෑල්ල ගත්තොත් මෙතන පොඩි කෑල්ලක් තියෙනවා මේ පැත්තේ ලොකු කෑල්ල. පොඩි කොටසට අපි කියනවා සුළු වෘත ඛණ්ඩය කියලා. මේ ලොකු කොටසල කියනවා අපි මහා වෘත ඛණ්ඩේ. හරිද? මේ පොඩි කොටස දැන් මෙහෙම කෑල්ලක් කැපෙනවනේ මේක. මේ පොඩි කොටසල සුළු වෘත ඛණ්ඩේ කියන එක. ඊට පස්සේ සුළු පැත්තේ ඉතුරුන්නේ මේ ලොකු කොටස. මේ ලොකු කොටස කියනවා මහා වෘත ඛණ්ඩේ. එච්චර. මාත් නෑ නෑ කිසි දෙයක්. අපි ලියාගමු. ලියා ගන්න. වෘතයක පරිධිය මත පිට ලක්ෂ දෙකක් අතර වූ චාප කොටස කියනවා. වෘතයක පරිධිය මත පිහිටි වෘතයක පරිධිය මත පිහිටි වෘතයක පරිධිය මත පිහිටි වෘතයක පරිධිය මත පිහිටි ලක්ෂ දෙකක් අතර වූ 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 චාප කොටසකින් හා චාප කොටසකින් හා ලක්ෂ දෙකක් අතර වූ චාප කොටසකින් හා එම ලක්ෂ දෙක යාකිරීමෙන් ලැබෙන 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 ජායෙන් ජායෙන් වෘදකණ්ඩයක් ලෙස අනුනයි මයිමු කොටස වෘත ඛණ්ඩයක් ලෙස හඳුන්වනවා.
ඔන්න එද ගන්න नम कर Thank you.
කේන්ද්‍රික ඛණ්ඩය. ඔන්න බලන්න කේන්ද්‍රික ඛණ්ඩය කියන්නේ මොකක්ද කියලා. වෘත්තයක් ගත්තාම වෘත්තයක මේක කේන්ද්‍රයනේ. අරයම් දෙකයි. චාප කොටසයි. මෙදි වෙන මෙන්න මේ වගේ කොටසකට අපි කියනවා කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. ඒක හරියට එදිනදා ජීවිතයේ උදාහරණයක් වගේ ගන්නවා චීස් කෑල්ලක් වගේ. ඕන්න මේ අරයක්. මේ අරයක් නේ. අරය. මේ තියෙන්නේ අරය. මේ තියෙන්නේ චාප කොටස. එතකොට හරිනේ කතන්දරේ අරයන් දෙකකට හා චාප කොටසකට මැදි වෙච්ච කොටසක් මෙන්න මේක අපි හඳුන්වනවා කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. කේන්ද්‍රික ඛණ්ඩය. චීස් කෑල්ලක් වගේ. චීස් කෑල්ලක් කේන්ද්‍රික ඛණ්ඩය හරියටම නේ. එතකොට මේකේ කොටස් වර්ගයක් තියෙනවා අඳුරගන්න. මේ කේන්ද්‍රික ඛණ්ඩේ මෙන්න මේ පොඩි එකකට පොඩි කොටස තියෙන. මේකට අපි කියනවා සුළු කේන්ද්‍රික ඛණ්ඩය. මොකද මේකේ මරම් කරගන්න පුළුවන් ඒක. මෙතන කෝණය තියෙනවනේ මෙන්න මේ ඉස්සලා නන්දලා ඉන්න මෙතන කෝණය තියෙන මෙන්න මේ කෝණය. අන්න ඒ කෝණයට කියනවා පුතේ අපි කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය කියලා. කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය කියලා අපි හඳුන්වමු. මෙතන කෝණයට අපි කියනවා කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය. හරි. එතකොට මේ කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක්. මේකේ පොඩි කොටස තියෙන්නේ. මේ කුඩා කොටස. මේ තියෙන පොඩි කොටසට කියනවා සුළු කේන්ද්‍රික ඛණ්ඩය කියලා. සුළු කේන්ද්‍රික ඛණ්ඩය. මේ ලොකු කොටසට කියනවා මහා කේන්ද්‍රික ඛණ්ඩය කියලා. और नदी और हमें इस तरह अरे मैंने मेरे कोड़े से केंद्र का कांड एक किया लगती है ना एक पौड़ी का कांड किया ना पौड़ी केंद्र का कांड एक किया लोग के कांड किया ना लोग केंद्र का कांड एक किया मैं तो मैं हर दिन मैंने मेरे कोड़े ना फिर किया ना मुफ्त किया तो केंद्र का कांड एक कोड़े किया ना बच्चे लड़को इतने मतलब दिया गने चा राइट अब लिया का वो लिया गया अरयन देखा का था अरयन देखा का था अरयन देखा का था අරයන් දෙකකට හා චාප කොටසකට මැදි වූ අරයන් දෙකකට හා චාප කොටසකට මැදි වූ අරයන් දෙකකට හා චාප කොටසකට මැදි වූ කොටස කේන්ද්‍රික ඛණ්ඩයක් ලෙස හඳුන්වනයි කොටස කේන්ද්‍රික ඛණ්ඩයක් ලෙස හඳුන්වයි. අරයන් දෙකකට හා චාප කොටසකට මැදි වූ කොටස කේන්ද්‍රික ඛණ්ඩයක් ලෙස හඳුන්වයි. අරයන් දෙකකට හා චාප කොටසකට මැදි වූ කොටස කේන්ද්‍රික ඛණ්ඩයක් ලෙස හඳුන්වයි. අරයන් දෙක අතර කෝණේ. එහි අරයන් දෙක අතර කෝණේ. එහි අරයන් දෙක අතර කෝණේ. එහි අරයන් දෙක අතර කෝණය. කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය ලෙස හඳුන්වයි. එහි අරයන් දෙක අතර කෝණය කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය ලෙස හඳුන්වයි. එහි අරයන් දෙක අතර කෝණය කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය ලෙස හඳුන්වයි. එහි අරයන් දෙක අතර කෝණය කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය ලෙස හඳුන්වයි. ඔන්න තියෙනවා පුතේ. ඇඳ ගන්න. ලස්සනට ඇඳගෙන මේ තියෙන ටික නම් කරගන්න. පටන් ගන්න.
ඉතින් වෘතයේ පාඩමේ පුතේ ඔච්චරයි තියෙන්නේ අපිට වෘතයක ඔය පොටස් ටික හඳුනාගන්නේ විතරමයි කිව්වේ මේක ගණන් හදන්න තියෙන පාඩම නෙමෙයි හැබැයි ගණන් වලට එනවා වෘතයක් දිහා මේකේ ජාය මොකද්ද විශ්කම්බේ මොකද්ද අරේ මොකද්ද කේන්ද්‍ර ඛණ්ඩේ මොකද්ද චාපකණ්ඩ වගේ ප්‍රශ්න අහනවා මේ පේපර් පොතේ ඒවා තියෙනවා අපි එතෙන්දී ඒවා සාකච්ඡා කරලා අවසන් කරමු මේ පාඩමේ කතා කරන්න ඕන කාරණා ටික පෙරගන්න ඕන කාරණා ටික සියල්ල යවව අවසන් වෙනවා ඔය ටික තමයි මේ පාඩමේ පිටි අපි සාකච්ඡා කරන්න තියෙන්නේ අපේ 8 වසරේ විෂය නිර්දේශයේ හරි ඔන්න එහෙනම් අපි පාඩම තුත් ඉවර කරා පේපර් එක තුත් ඉවර කරා මං කියවනේ මේ දෙකම බැලන්ස් කරගෙන මේ පන්තිය අරගෙන යනවා තියරි එකයි පේපර් එකයි දෙකම පන්තිය තුන සාකච්ඡා කරන ගම හොඳයි එහෙනම් නේ අදට අපි එහෙනම් දැරට මෙතනින් අවසන් කරමු රයිට් අපි ළඟ දවස් පේපර් එකත් එක්ක තව පාඩමක සම්බන්ධ කරගෙන ලස්සන්ට මේ වැඩසටහන කරගෙන යමු දරුවෝ හැමෝම පිළිවෙලට මේ වැඩේ කරගෙන යමු වාගෙත් එක්ක පුතේ අපිට මේ විදිහට වැඩ ටික කරගන්න විෂය නිර්දේශයේ ඔයාලට නොදෙනී වාවරි වෙනවා ඒත් එක්කම ඔයාලට රිවිෂන් එකක් පේපර් එකක් එක්ක අරගෙන යන්නත් පුළුවන් ඔය දෙකම අපේ එකම පන්තිය තුළ සිද්ධ වෙනවා එහෙනම් අදට ඇති බුදු හැමෝටම ආයුබෝවන් බුදු සරණයි පරිස්සමින් ඉන්න.